අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්න බොහොම සුවිශේෂී කෘතියක් මගේ අතේ තියෙනවා. මේ කෘතිය පසුගිය දිනක ජනගත කෙරුණා. ඉතින් මේ පිළිබඳව මා හිතුවා කතා කරන එක කාලීනව ඉතාමත්ම වැදගත් වෙනවා කියලා. එක පැත්තකින් අනිත් එක අපිට මේ පර්යේෂණාත්මක ග්‍රන්ථ අද හුඟක් කලාවට අඩුයි. තියෙන පර්යේෂණාත්මක ග්‍රන්ථ වුණත් ඇත්තටම ඒවා පර්යේෂණ කරලද ඒ කැපවීම කරලද මේ නිර්මාණය කළේ කියන තැනට අද පත් වෙලා තියෙනවා මේ ග්‍රන්ථ. ඉතින් ඒ නිසා සෑහෙන කාලයක් ප්‍රයත්නයක් දරලා පර්යේෂණයක් කරලා නිර්මාණය වෙච්ච මේ ත්‍රෛලෝක්‍ය විජයා කියන මේ ග්‍රන්ථය පිළිබඳව කතා කරන්නේ අද දවසේදී. මේ ගැන කතා කරන්න අපි අද දවසේ ආරාධනා කළා මේ කෘතිය නිර්මාණය කරනවා ආචාර්ය වසන්ත සේන වැලියංග මහතා. අපි එතුමාට ආරාධනා කළා මේ මැදිරියට අයබවන්න ඔබට. ඒ වගේම මේ කෘතිය මේ පර්යේෂණ ග්‍රන්ථයට කරුණු කාරණා එකතු කරමින් විශාල දායකත්වයක් සපයමින් සිය කාලයේ මිඩංගු කරපු නයෝමි සයනාරටත් අපි අද දවසේ ආරාධනා කළා මේ කාර්යයට කොහොමද උදව් උපකාර කරන්නේ කලේ කියන එක පිළිබඳව දරගන්න අයබවන්න ඔබට. මම මුලින්ම ඔබෙන් අහන්න කැමති වසන්ත මහතා, මේ නම ත්‍රෛලෝක්‍ය විජයා, මේ නම අපි ඉස්සෙල්ලාම හඳුන්වමු. ත්‍රෛලෝක්‍ය විජයා කියලා කාංසාවලට නමක් දාන්නේ ඉන්දියාවේ මිනිස්සු සංස්කෘත භාෂාවෙන්. ඒකට යාලට විශේෂ හේතුවක් තිබ්බා. ඒ හේතුව තමයි ලෝක තුනක් ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන් ශාකයට අපි ලස්සන නමක් දාන්න ඕනේ කියලා හිතලා එයාලා නම දැම්මා ත්‍රෛලෝක්‍ය විජය කියලා. ඒකට හේතුව තමයි කාංසා භාවිතයෙන් ලෝක තුනක් ජය ගන්න පුළුවන්. ඒ ලෝක තුන තමයි සිරුර, මනස සහ මොළය. හිත, ගත සහ මනස. මෙන්න මේ කොටස් තුන නිරෝගීව යහපාලනයෙන් යුක්තව පවත්වාගෙන යන්න පුළුවන් කාංසා නිවැරදි ලෙස භාවිතා කිරීමෙන්. ඒ නිසා තමයි මේ ශාකයට සංස්කෘත භාෂාවෙන් ත්‍රෛලෝක්‍ය විජයා කියලා නම දාලා තියෙන්නේ. දැන් මේ විදිහට ඔබ සහතික වශයෙන්ම කියන්නේ ඔබ අනිවාර්යෙන්ම මේ පිළිබඳව කළ පර්යේෂණ කුමක්ද? ඒ කියන්නේ ඔබට සහතික වෙන්නට ඕනේ මම මේක සහතික කරලා කියන්නේ මේ මේ ශාකයෙන් මෙන්න මේ වගේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා කියන්නේ ඔබ දැනගෙන ඉන්නට ඕනේ. ඔව්. දැන් පර්යේෂණයකදී තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි මා විසින් ලබා ගන්න අත්දැකීම්. අනිත් දේ තමයි මා විසින් ලබා කියවා ලබා ගන්න අත්දැකීම්. හරි, මේ කොටස් දෙකම මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමලා බොහෝ උදව් වුණා. විශේෂයෙන්ම මා විසින් ලබාගෙන තියෙන බොහෝ අත්දැකීම් කාංස සම්බන්ධව, ඒවා මගේ පුද්ගලික අත්දැකීම්. ඒ අත්දැකීම් මා ලබාගත් අත්දැකීම් නිවැරදි බව ඉතිහාසයේ ලියවෙච්ච පොතපත කියවෙනකොට මට තේරුම් ගියා. එතකොට මේ ගවේෂණයේදී කොටස් දෙකයි. එකක් කියවීම සහ ලබාගත් අත්දැකීම්. හොඳයි, මේ කොටස් දෙකේදී මං හිතන්නේ නයෝමිගේ දායකත්වයක් තියෙනවා. නයෝමි මං හිතන්නේ ඉතිහාසය පිළිබඳව ඒ සොයාබැලීම්, අන්තර්ජාලයේ සියලුම කරුණු නිරවද්‍යතාවය පිළිබඳ සහතික කර ගැනීම, විශේෂම ඡායාරූප, දුර්ලභ ගණයේ ඡායාරූප සොයායාම, මේ සියල්ල ඔබ විසින් කළා. එතකොට කොහොමද මේ කෘතියට දායකත්වය ඔබ සපයන්නේ? ඔව්, අපි ගොඩක් ආයුර්වේද පොතපත පරිශීලනය කරා. අපිට ලොකු පොත් හම්බුනේ ආයුර්වේද පොතපත. ඒවා අපිට අරන් යන්න බැහැ පිටරට. අපි ඒවා පොත් අරගෙන ඒවා ඡායාරූපගත කරලා ඒවා තමයි අරගෙන ගියේ. ඊළඟ අපි ඒවා ඔක්කොම කියෙව්වා. සෑහෙන පොත් ප්‍රමාණයක් අපි කියෙව්වා. ඒවල කොහේද කාංසා පිළිබඳ තොරතුරු තියෙන්නේ. ඊට අමතරව අන්තර්ජාලයෙන් අපිට බොහෝ කරුණු හොයාගන්න පුළුවන් වුණා. පර්යේෂණ පත්‍රිකා, මේ අලුත්ම දැනුම, මේ අපිට ඇස නොගැටෙන, අපි මේ අපේ ලංකාවේ අපිට අපේ අය වැඩිපුරත් නොගසන නව දැනුම හොයාගන්න ගොඩක්ම උපකාරී වුණේ අන්තර්ජාලය. අන්තර්ජාලය හරහා අපි බොහෝ කරුණු, මේ ඉතාම මෑත කාලීනව ඉදිරිපත් කරපු පර්යේෂණ වල තොරතුරු අපි මේ ග්‍රන්ථයට ඇතුළත් කරා. ඒක මම හිතන්නේ අපි ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ඔව්, ඒකට පොඩි එකතුවක් කරන්න ඕනේ. මේ පොතපත කියවීමට අමතරව
අපි කාංසා පිළිබඳව සකස් කරන ලද වාර්තා චිත්‍රපටි 50ක් විතර නැළඹුවා. ඊට අමතරව ඉතිහාසය සම්බන්ධ චිත්‍රපටි පවා අපි බැලුවා. මොකද කාංසා ගැන රෝමයේ කාංසා සම්බන්ධයි, ග්‍රීසියට කාංසා සම්බන්ධයි, පාරාවෝ වරුන්ට කාංසා සම්බන්ධයි. එතකොට චීනයේ ඉතිහාසයේ ඉඳපු මිනිස්සුන්ගේ කාංසා සම්බන්ධයි. ඉන්දියාවේ ඉතිහාසයේ ඉඳපු මිනිස්සුන්ගේ කාංසා සම්බන්ධයි. හරි. මේ නිසා පරණ චිත්‍රපටි බොහෝ සංඛ්‍යාවක් අපි බැලුවා. ඒ චිත්‍රපටි බලනකොටත් අපිට තේරුණා මේ කාංසාවල භාවිතයන් චිත්‍රපටි තුල තියෙනවා කියලා. මම හිතන්නේ මේ මේ මේකට අදාළව මේ කියන කරුණු සත්‍යද කියලා බලන්න ඔබ නයිජීරියාවේදී. එතකොට ඔබ වසර ගණනාවක් ඒ රටට ගිහිල්ලා ඔබ එක් අවස්ථාවකදී කාංසා වගා කරන්නටත් පෙළඹෙන්නේ මේ පරීක්ෂණයටම ආධාරකයක් විදිහට. ඔව්. දැන් මම හිතනවා අපිට ඒ අතින් බලනකොට නයිජීරියාවට යන්න ලැබෙච්ච එක බොහොම වාසනාවක් මේ කාංසා පොත වෙනුවෙන්. හරි. මොකද ලංකාව හිටියා නම් අපිට ඒ වගේ පරීක්ෂණයක් කරන්න බෑ අපේ තියෙන නීති හන්දා. හැබැයි අපිට අප්‍රිකාවේදී ඒ වගේ අප්‍රිකාවේදී නයිජීරියාවේ සේවය කරනකොට අපිට ඒ අවස්ථාව ලැබුණා. අපි මහා පරිමාණයෙන් වගා කරේ නැහැ. අපි පැල කීපයක් වගා කරලා බැලුවා කොහොමද මේක වගා වැඩෙන හැටි. හරි. මේකේ ස්වභාවය මොන වගේද? ගැහණු ශාක වෙනම තියෙනවා, පිරිමි ශාක වෙනම තියෙනවා. ගැහණු මලක් මොන වගේද? පිරිමි මලක් මොන වගේද? හරි. මේ වගේ තන්තු ගන්නෙ කොහොමද? හරි. ආදී බොහෝ දේවල් අපිට කරන්න හැකියාව නැහැ. ඒකේ වැඩි කොටසක් ඇත්තටම නයෝමිත් උදව් කරලා තියෙනවා. මේ තන්තු ලබා ගැනීම, ඒ වගේ නූල් ලබා ගැනීම සහ කාංසා තලපේ හදලා කරදාස නිෂ්පාදනය කිරීම වගේ දේවල් පවා පිහිදි කරලා බැලුවා. දැන් කෙටියෙන් කෙටියෙන් කියුණා මේ ශාකේ මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම අපි කතා කරමු වසන්ත මෙතනදී දැනගන්නට ඕනේ. දැන් අපි මේ ශාකේ ගැන කතා කරපු ගමන්ම අපිට ඔළුවට එන්නේ මේ කාංසා බීම කියන එක ගැන. නමුත් මේ මේක මෙතන නෙමෙයි මෙතනට කතා කරන්නට කලින් අපිට හුඟක් දේවල් මේ ශාකයත් එක්ක බද්ධ කරලා කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඇත්තටම මේ කෘති ආරම්භ කරන්නෙත් ඔබ අතීතයට ගිහිල්ලා මිනිසාගේ උපතේ ඉඳලා ලෝකයේ උපතේ ලෝකයේ හැදුණු තැන ඉඳලා මම කැමති අන්නේ ඒ ආරම්භය සොයාගිය ගමන ගැන ඔබ දෙපළම මං හිතන්නේ මේකට විශාල තොරතුරු සොයා මේ ගවේෂණාත්මක කාර්යයක යෙදුණා. ඔව්. දැන් අපිට ඉතිහාස දැන් හිතන්නක මෙහෙම මගේ પરම්පරාවේ ඉතිහාසය ගැන කතා කරන්න තාත්තගේ නම විතරක් මදිනේ. තාත්තගේ නම දැනගන්න ඕනේ, තාත්තගේ සීයාගේ නම දැනගන්න ඕනේ. අපි දන්නවා අත්ත මුත්ත කිත්ත කිරිගත්ත නත්ත පනත්ත ආදී වශයෙන් අපේ પરම්පරාව බොහොම දුරට යනවා. අපි પરම්පරාවේ කතාව කියනවා නම් අපි මේ පාරම්පරික දැනුම හොයාගෙන යනවා නම් තාත්තා කියපු දේ කියලා විතරක් මදි. සීයා කියපු දේ දැනගන්න ඕනේ, අත්ත නත්ත පනත්ත මේ ආදී වශයෙන් අපි බොහොම ඈතට ගිහිල්ලා එන්න ඕනේ. එහෙම බලාගෙන යනකොට අපේ ඈත තියෙන්නේ මේ අවුරුදු 2000කට උඩින් ඈතක් නෙමෙයි. අපේ අතීතය ආරම්භ වෙන්නේ වසර මිලියන 14කට වගේ ආසන්න කාලයකදී. එතකොට තමයි මේ විශ්වය බිහි වෙන්නේ. මේ විශ්වය ගැන දැනගන්න නැතුව එතනින් එහාට මං ගැනවත් ඔබ ගැනවත් කාංසා ගැනවත් කතා කරලා වැඩක් නැහැ. මොකද අපි බිහි වෙන්නේ ඒ මූල ආරම්භයෙන්. එතනින් පටන්ගෙන තමයි අපි සියලු ගමන් හැම වෙලේම ගමන් කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ කාංසා පොත ගැන ලියනකොට අපි විශ්වයේ ආරම්භයේ සිට සිද්ධ වෙච්ච බොහෝ දේවල් කාංසාවලට අදාළ දේවල් මේ පොතට එකතු කරලා තියෙනවා. හොඳයි. නයෝමි මට බොහොම කෙටියෙන් අපිට කෙටි විරාමයකට යන්නටත් සිදුනවා. මගේ ළඟ තියෙනවා මෙහි මේ මේ ඡායාරූප. දැන් මේ මේ ඡායාරූප සොයා යාමේදී ඔබට ලැබුණු අභියෝග මොනවද? දුෂ්කරතාවයන් මොනවද? ඔව්. දැන් මේ විවිධ ඡායාරූප එක හා සමාන ඡායාරූප ගොඩක් තියෙනවා. අපිට අදාළම මේ මේ කාලෙට සහ කියවන්නාට පහසුවෙන් අවබෝධ කරගන්න. දැන් ඔබට පේන ඔතන ඡායාරූප තුනක් තියෙනවා එකම වගේ. හැබැයි ওই තුනෙන් කියවෙන්නේ තුනක්. ඒ වගේ අපි මේ පොතේ අපි කතා කරන ෆ්ලෝ මේ කතාන්දරය ඇතුලේ කොහොමද අපේ සාමාන්‍ය අපි වගේ සාමාන්‍ය ජනතාව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහේ ඡායාරූප තමයි අපි ගොඩක්ම පාවිච්චි කරන්න උත්සාහ කරේ. සහ මෙහා පැත්තේ තියෙනවා වානරයා මිනිස්සයා බිහි වෙන්න අපි වඳුරා ගෝරිල්ලා වගේ ඒ කට්ටිය බිහි වෙච්ච ආකාරය පහසුවෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් ඡායාරූප හොයාගන්න අපි ගොඩක්ම උත්සාහ කළා. හොඳයි. මේ වගේ බොහොම දුර්ලභ ගණේ ඡායාරූප රසක් මේ කෘතියට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මිනිසාගේ උපත පිළිබඳව සඳහන් වෙන අප්‍රිකාවත්
කංසා පැලේ නිර්මාණය පිළිබඳව සඳහන් වෙන චීනය. හොඳයි. රටවල් දෙකක්. එතකොට මේ රටවල් දෙක අතරේ මේ සංසිද්ධිය සිදු වුණේ කොහොමද? එතන ඉඳලා මේ විකාශනය අද දක්වා එනකොට අපි මේ පැලේ හරහා මේ ශාකයේ හරහා අද වෙනකොට අපේ ලංකාවේ සමාජය කොයි ආකාරයෙන්ද දකින්නේ? හැබැයි මේ ශාකයෙන් උපරිම ප්‍රයෝජන තවමත් ලබා ගන්න ලෝකයේ විවිධ රටවල් තියෙනවා. ඉතින් එතනයි අපේ ලංකාව අතර තියෙන වෙනස කොයි වගේද? කතා කරමු අපි කෙටි විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසු යලිත් කතා කරන පොත් සමගින් අපි සම්බන්ධ වන්නේ ත්‍රෛලෝක්‍ය විජයා මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ ආචාර්ය වසන්ත සේනවැලියංග මහතා වගේම නයෝමි සයනාරා සමගින්. මම කැමති වසන්ත ඔබෙන් දැනගන්න දැන් අර මම විරාමයට පෙර කිව්ව වගේ කංසපැලේ උපත සඳහන් කරන්නේ චීනයෙන්. එතකොට මිනිසාගේ බිහිවීම ආරම්භ වන්නේ අප්‍රිකාවෙන්. මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය කොහොමද? කොහොමද මුණ ගැහෙන්නේ මිනිසාට මේ ශාකය? ඔව් දැන් කංස ශාකය චීනයේ අල්තායි කඳුවැටියෙන් ගලා බසින ගංගා නිම්නොල බිහි වෙන්නේ අවුරුදු මිලියන 35කට විතර උඩදී. එතකොට මිනිස්සුයා බිහි වෙලා නැහැ. එතකොට බිහි වෙලා ඉන්නේ වානරය පමණයි. ගෝරිල්ලෝ ඉන්නවා, චිම්පන්සෝ ඉන්නවා. ඊට පස්සේ වසර ලක්ෂ 2කට විතර උඩදී මිනිස්සුයා කියන එක්කෙනා බිහි වෙනවා, මිනිසා බිහි වෙනවා. මිනිසා අප්‍රිකාවේ කෙන්යාව සහ ටැන්සානියාව වැනි ඊසාන දිග ප්‍රදේශවල බිහි වෙලා නයිල් ගංගාව දිගේ පහළට ඇවිල්ලා එයාලා ලෝකේ පුරා සංක්‍රමණය කරන්න පටන් ගන්නවා. ශස්ත්‍රීය ප්‍රදේශ හොයාගෙන අරාබියට එනවා. ඊට පස්සේ යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගා දිග එයාලා ජනාවාස හදා ගන්නවා. ඊට පස්සේ ඉන්දියාවට එනවා. ඉන්දියාවේ ගංගා නම් නදිය. ඊට පස්සේ සරස්වති ගංගාව සරස්වති ගංගා ආශ්‍රයේ ජනාවාස හදා ගන්නවා. එහෙට අපි කියනවා මොහෙන්දොජාරා හරප්පා කියලා. ඊට පස්සේ එතනින් නොනැවතුණු මනුෂ්‍ය ශස්ත්‍රීය ප්‍රදේශ වගෙන චීනයට ආවට පස්සේ චීනයේ කහගංගා මිටියාවත දිගේ උඩට යනකොට මෙයාලට හම්බ වෙන කංස ශාකය. හරි. ඊට පස්සේ ඒ කාලේ වෙනකොට මනුෂ්‍ය හරිම කුතුහලයෙන් පිරුණු මිනිස්සු. එයාලා හරිම විද්‍යාඥයෝ වගේ. හරි. එයාලා හරිම ඥානවන්තයි. එයාලා හරි ප්‍රඥාවන්තයි. හරි. මෙයාලා මේ ශාකය දැකපු සැනින් එයාලා දන්නවා මේ වැනි ශාකයක් අපි ජීවිතේට දැකලා තිබෙන්නේ නැහැ. හරි. ඔවුන් ඒ ශාකය පරීක්ෂණයට භාජනය කරනවා. එයාලා සුවඳ බලනවා, කාල බලනවා, ඇඟේ ගාල බලනවා. ආදී වශයෙන් නොයෙක් පරීක්ෂණ කරන වෙලාවට තේරෙනවා මේක තමයි අපිට ඕන කරන ශාකය කියලා. හරි. ඊට පස්සේ මිනිස්සු කංස සමග බැඳෙනවා. ආහාර නිසා, ඖෂධ නිසා, රූපලාවන්‍ය නිසා, ඇඳුම් නිර්මාණයට, පසුකාලීනව කරදාසි නිෂ්පාදනයට, ඖෂධ නිෂ්පාදනයට, මේ ආදී වශයෙන් කංස සමග බැඳුනට පස්සේ එයාලට කංස අතහරින්න බැරි වෙනවා. හරි. ඊට පස්සේ චීනයේ ඉඳලා මිනිස්සු වෙළඳාම් කටයුතු කරනකොට සිල්ක් රූට් එක දිගේ, එහෙම නැත්නම් සේදමාවත දිගේ කංස චීනයේ සිට මධ්‍යදරණී ප්‍රදේශ ගමන් කරනවා. ඊට පස්සේ එතනින් ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය ආදී යුරෝපයේ සියලු රටවලට කංස ව්‍යාප්ත වෙනවා. ඊට පසුව යුරෝපයෙන් දකුණු ඇමරිකාවට, උතුරු ඇමරිකාවටත් ගමන් කරනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් ලංකාවට කංස එනවා. දැන් අපේ රටේ ඖෂධවලදී විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕන දෙයක් තමයි ආයුර්වේදයේදී මේ ඖෂධවලට මේ ශාකය ඉතා වැදගත් වෙනවා. දැන් අද අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ට විශාල ගැටලුවක් තියෙනවා. දැන් මේ දේවල් අපිට විදේශ රටවලින් විශාල මුදලක් දීලා ගෙන්වන්න සිදු වෙලා තියෙනවා. එතකොට ඇයි මෙතන තියෙන පරස්පරය? මොකද්ද අපේ රටේ මේ තත්ත්වය? මං හිතන්නේ පහුගිය දවස්වල සෞඛ්‍ය ඇමතිතුමා මේ පිළිබඳව කතා කළා. මේ ඖෂධ සඳහා මේව ලබා ගන්නකොට විශාල පිරිවැයක් අපිට දරන්න වෙනවා අපේ වෛද්‍යවරුන්ට. මේක අපේ ඖෂධ අතර වැදගත්ම අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි අපිට මෙතෙන්ට එන්න බැරි වෙලා තියෙන්නේ? ඔව්, ඒකට හේතුව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1962 දී පමණ එක්සත් ජාතීන්ගේ සංවිධාන රැයත රටවලට කංස වගා කිරීම තහනම් කරා. ඒ තහනමට අපිත් අයිති වුණා, අපිත් එක්සත් ජාතීන්ගේ රටක් නිසා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමහර රටවල්, බොහෝ රටවල් 40ක් පමණ මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ දුන්න නියෝගය නොසලකා හැර එයාලගේ නීති සහ ප්‍රතිපත්ති වෙනස් කරගෙන එයාලා දැන් කංසා වගා කරමින් ඖෂධ සඳහා, ආහාර සඳහා, කර්මාන්ත සඳහා, රෙදි සහ කරදාසි නිෂ්පාදනය වැනි බොහෝ අවශ්‍ය සඳහා කංසා වගා කරගන්නවා. අපි තාම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියපු දේ අහගෙන ඒ විදිහටම ඔහේ බලාගෙන ඉන්නවා
සුද්දෙක් ඇවිල්ලා අපිට කියනකම් කාන්සා හොඳයි දැන් හිටවන්න පටන් ගන්න කියලා. එහෙම නැත්තම් ඉදිරියේදී වෙන්නේ මේ යුරෝපයේ රටවල් මේ ප්‍රබල රටවල් කාන්සා වලින් රෙදිමහල අපිට එවනවා සල්ලි දීලා ගන්න කියලා. මම ලිනන් කියන ඒ රෙදි වර්ගයේ කාන්සා කෙඳි මූලික වශයෙන් කාන්සා ගහේ පොත්ත පල්වෙන්ට දැම්මට පස්සේ වතුරේ ඒකින් ලබා ගන්න පුළුවන් හන මිටියක්. ඒ හන වලින් නූල් ව්‍යාගෙන තමන්ට කැමති ආකාරයේ රෙදි ව්‍යා ගන්න පුළුවන්. ඒවට බොහොම ඉස්සර කාලේ කිව්වේ ලිනන් කියලා. දැනුත් ලිනන් කියලා හඳුන්වන්නේ කාන්සා තන්තු වලින් මහන රෙදි වලට. මම හිතන්නේ මේ රෙදි තිතාම ගණන් වටිනා කියන වටිනාම රෙදි වර්ගයක් ලිනන් කියන්නේ. ඒකට හේතුව තමයි මේවා ස්වභාව ධර්මයේ නිර්මාණ වීම නිසා. දැන් මෙවැනි කාලවකවානුවක අපිට මේ ගැන කතා කරන්න ඉඩක් ලැබිලා තියෙන වසන්ත, මොකද පසුගිය දවස්වල මට මතකයි සෞඛ්‍යමතුමා අවස්ථා ගන්න අවකදීම කිව්වා අපි මේ පිළිබඳව නැවත සලකා බලන්නට ඕන කියලා. මොකද හේතුව දැන් සුද්දු අපේ රටට ආවට පස්සේ අවස්ථා දෙකකදී දෙවර්ගයක් තහනම් කළා. එකක් තමයි කංසා වගාකරන එක තහනම් කළා. අනිත් එක තමයි අංගම්පොර කලාව. දැන් මේකෙදී කියවිච්ච දේ තමයි අංගම්පොර සටන් කලාව අපිට ආවේනික සටන් කලාවක්. එතකොට අපේ සිංහලයෝ මේ අංගම්පොර කියන සටන් කලාවේදී ඒ ජව සම්පන්නකමට මේ කංසා භාවිත කරමින් ඒ ජවය ලබා ගත්තා කියන කාරණාවත් එක්ක මේ අංගම්පොර සටන් කලාවත් කංසා ශාකයත් වැවීම තහනම් කරලා මේ සටන් කලාවත් තහනම් කරා. දැන් එතකොට අපි හැම විටම සුදු ජාතිකයින් අපිට හරි දේ කරා කියලා හිතලා තමයි අපි මේ වැඩේට බැස්සේ. නමුත් පසු කාලීනව තමයි දන්නේ ඔවුන් අපිට කරලා තියෙන්නේ හානියක් බව. අපිට මේ වර්තමානයේ වෙනකොට මේ පිළිබඳව අවධානය කොයි විදිහටද යොමු කරන්නට ඕනේ? අපේ දිසානතිය කොහොමද වෙනස් කරගන්නට ඕනේ? අපේ දිසානතිය අපි විසින් වෙනස් කරගන්න ඕනේ. සුද්ධ කියපු කතා ඇහුවා දැන් ඇති. හරි. මොකද සුද්ධම එයාලගේ සීයලා කියපු කතාවල් වෙනස් කරගෙන සුද්ධංගේ තරුණ පරම්පරාවේ මිනිස්සු සුද්ධංගේ පරම්පරාවේ අතීතයේ කියපු මිනිස්සු කතා වැරදි කියලා දැන් කංසා වගා කරගන්නවා. සුද්ධගෙම සීයලා කියපු දේවල් අලුත් සුද්ධ වෙනස් කරගෙන තියෙනවා. ඉතින් අපි මේ සුද්ධෙක් ඇවිල්ලා කියනකම් මේක බලාගෙන ඉන්නේ මොකටද? බුද්ධදාස රජුරෝ ලියපු පොතේ කංසාගෙන සඳහන් කරලා තියෙනවා. බුද්ධදාස රජුරෝ මේ පොත ලිව්වේ ක්‍රිස්තු වර්ෂ 300 පමණ අනුරාධපුර යුගයේදී. ඒ කාලෙත් කංසා වගා කරා. කුවේණි කපු කෙටිමින් සිටියා කියලා කතාවක් අපි අහලා තියෙනවා. කපු කියලා දෙයක් කුවේණි ඉඳපු කාලේ ලංකාවේ තිබ්බේ නැහැ. කපු ලංකාවට ආවේ 1800න් පස්සේ සුද්දොයි කපු ගෙනාවේ ලංකාවට. හැබැයි අපි කියන්නේ කුවේණි කපු කෙටිමින් ඉන්නකොට විජය ආවා කියලා. කපු තිබ්බේ නැහැ ඒ කාලේ. ඒ කාලේ තිබ්බේ කාන්සා වලින් හදපු රෙදි. කුවේණි අනිවාර්යයෙන්ම එදා විය ඉන්නේ නැත්තේ කාන්සා හන වලින් නූල් වියවි ඉන්නේ. මේ වගේ අතීතයක් අපිට තිබ්බේ. මේ අතීතය මේකට හේතුව තමයි අපි පාරම්පරික දැනුම ගැන පාරම්පරික ඥානය ගැන කිසිම අවධානයක් යොදවන්නේ නැතිකම සහ අපේ දේවල් වලට ගරහමින් පිටරටින් එන ඕන දෙයක් හොඳයි කියලා පිළිගැනීමයි මෙතන තියෙන්නේ. අපිට දැන්වත් පර්යේෂණ හරි කරලා හරි නැවතත් මේ අපේ තියෙන වටිනාකම් ගැන කරුණු හොයාගන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ සියලුම දේවල් සියලුම කාරණා මේ කෘතිය අන්තර්ගත කරලා තියෙනවා. මේ බුද්ධදාස රජතුමාගේ මේ සාරාර්ථ සංග්‍රහය පිළිබඳව පවා මේ කෘතිය අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම අපි විවිධ රෝග තත්ත්වයන් වලට මේ ඇදුම විශේෂයෙන්ම මේ වගේ රෝග තත්ත්වයන් වලට මේ ශාකය කොයි විදිහටද භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ සුද්ධ ගෙනල්ලා දීලා තියෙන දායාද පිළිබඳවත් මේකේ සඳහන් කරලා තියෙනවා. දැන් රට බීම වර්ග තියෙනවනේ, ඉතාම මිල අධික. දැන් මේවා අපි ගන්න එක තමයි මං හිතන්නේ අපිට තියෙන ලොකුම ආඩම්බරය කියන මට්ටමකට අපේ සමාජයේ අපේ මනස හැඩ ගැහිලා තියෙනවා. අපි වෙතින්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ සියලු කරුණු කාරණා මේ කෘතියට අන්තර්ගත කරලා තියෙනවා. අවුරුදු කීයක් ගත වුණාද මේ කෘතිය? අවුරුදු 4ක් ගත වුණා මේ පොතේ. අවුරුදු 4ක පර්යේෂණ ග්‍රන්ථයක්. ඉතින් නයෝමි විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා මේ කෘතියට, මේ වසන්තට. මේ පර්යේෂණය සිදු කරන්නේ නයිජීරියාව විතලා. ඒ තමයි ඌන්ට ලැබිච්ච හොඳම වාසනාවන්තම අවස්ථාව. මොකද ලංකාවේ හිටියනම් ඌන්ට මේ පර්යේෂණ කෘතිය අපිට බලන්න
නිර්මාණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට මේ කෘතිය දැන් මේ වෙන විට ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න මේ පරිශ්‍රණය මොනවාද තියෙන්නේ කියලා. ඉතින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඔබ දෙපළටම ආචාර්ය වසන්ත සේන වැලියංග මහතාටත් ඒ වගේම නයෝමි සයනාරා ඔබටත් බොහොම ස්තුතියි අපේ මැදිරියට ආවට මේ කෘතිය පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් ඔවුන් දෙපළටම සමුදෙන ගමන් අද අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.